දැන් කරන්නට තියෙන්නේ මේකයි have to. කරන්නට තිබුණේ මේකයි had to. අපි තව කෙනෙක් එක්ක කතා කරද්දී සාමාන්‍යයෙන් අපි කියනවා මට දැන් කරන්න තියෙන්නේ මෙන්න මේකයි. එහෙම නැත්නම් එයාට කරන්න තියෙන්නේ මෙන්න මේ දෙයි. ඔවුන්ට කරන්න තියෙන්නේ මෙන්න මේකයි. එහෙම නැත්නම් අපි කියනවා මට ඒ දේ කරන්න තිබුණා. ඔවුන්ට ඒ දේ කරන්න තිබුණා. මෙන්න මේ වගේ වාක්‍ය අපි කොහොමද ඉංග්‍රීසියෙන් කතා කරන්නේ කියලා තමයි මේ පාඩමේ මම ඔයාලට කියලා දෙන්නේ. අපි මේ සඳහා පාවිච්චි කරන ප්‍රධාන වචන කීපයක් තියෙනවා. ඔයාලා දැකලා ඇති සමහර වාක්‍යවල තියෙනවා have to, has to, එහෙම නැත්නම් had to කියන වචන. දැන් මේක පටල ගන්න එපා ප්‍රසන්ට් පර්ෆෙක්ට් පාස්ට් පර්ෆෙක්ට් එක. ගොඩක් ළමයි මේක පටල ගන්නවා have to, has to කිව්වම ඒකයි තියෙන්නේ ප්‍රසන්ට් පර්ෆෙක්ට් එකට කියලා. නෑ එහෙම නෙමෙයි. ප්‍රසන්ට් පර්ෆෙක්ට් නම් අපි පාවිච්චි කරන්නේ has, haveනේ. එහෙම නැතුව මේ විදිහට to කියලා අපි පාවිච්චි කරන්නේ නෑ. ඒත් මේ වාක්‍යවල have to, has to කියලා අපි පාවිච්චි කරනවා. පාස්ට් පර්ෆෙක්ට් වලදී අපි had කියලා පාවිච්චි කරාට had to කියලා පාවිච්චි කරන්නේ නැහනේ. මේ පාඩමේදී අපි කතා කරන්නේ had to කියන එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. දැන් කරන්න තියෙන්නේ මේකයි. මෙන්න මේ වගේ දෙයක් කියනවා නම් අපි have to, has to පාවිච්චි කරනවා. ඉස්සර කරන්න තිබුණේ මේකයි කියලා කියනවා නම් අපි had to කියන එක පාවිච්චි කරනවා. මුලින් අපි කතා කරමු have to, has to කියන දෙක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. He, she, it එක්ක අපි පාවිච්චි කරන්නේ has to කියන වචනය. I, we, you දෙය එක්ක අපි පාවිච්චි කරන්නේ have to කියන වචනය. මම මෙතන උදාහරණ ටිකක් දීලා තියෙනවා. You have to study now. ඔයාට දැන් කරන්න තියෙන්නේ පාඩම් කරන එක. නිකන් හිතන්නවා පාඩම් කරන්න නැතුව එක දිගට සෙල්ලම් කර කර ඉන්නවා. ඔයාගේ අම්මා ඇවිල්ලා කියනවා ඔයාට දැන් තියෙන්නේ පාඩම් කරන එක. You have to study now. දෙවෙනි වාක්‍යය තමයි We have to add salt now. නිකන් හිතන්නවා ඔයා තව කෙනෙක්ට මොකක් හරි කෑමක් හදන හැටි කියලා දෙනවා. එතකොට ඔයාට කියන්න ඕනේ දැන් ඔයා මේකට ලුණු ටිකක් දාන්න ඕනේ. එහෙම නැත්නම් අපි දැන් මේකට ලුණු ටිකක් එකතු කරන්න ඕනේ. කොහොමද ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ? We have to add salt now. අපිට දැන් කරන්න තියෙන්නේ ලුණු එකතු කරන එක. තුන්වෙනි වාක්‍යය තමයි She has to go to her mother. ඇයට කරන්න තියෙන්නේ අම්මා ගාවට යන එක. කවුරු හරි ළමයෙක් මොකක් හරි හේතුවකට ගෙදරින් ඇවිල්ලා ඉන්නවා කියලා හිතන්නකෝ. එහෙනම් ඒ වෙලාවට අපි කියනවා එයා දිහා බලලා එයාට කරන්න තියෙන අම්මා ගාවට යන එක කියලා. ඒ වගේ වෙලාවට she has to go to her mother කියලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. He has to select max subject. ඔයා හිතන්න තව කෙනෙක් A level subject වලට තෝරගන්නවා bio science කියන විෂය. හැබැයි යාට මැක්ස්වෙල්ට ඒ සමාර්ථයක් තියෙනවා. එහෙනම් ඒ වගේ වෙලාවට අපි කියනවනේ එයාට කරන්න තියෙන්නේ max subject එක තෝරගන්න එක. මේ වගේ වාක්‍ය අපි කියනවා. එහෙනම් ඔයාට කියන්න පුළුවන් he has to select max subject. They had to talk with teachers about this problem. ඔවුන්ට කරන්න තියෙන්නේ ගුරුවරුන් එක්ක මේ ප්‍රශ්නය කතා කරන එක. ඉස්කෝලේ ඇතුළේ මොකක් හරි ප්‍රශ්නයක් එනවා. ළමයි ගුරුවරු අතර මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ වෙලාවට අපිට ඒක දිහා බලලා කියන්න පුළුවන්. ඒගොල්ලන්ට කරන්න තියෙන්නේ ගුරුවරු එක්ක කතා කරන එකනේ. මෙන්න මේ වගේ වාක්‍යයක් කොහොමද කියන්නේ? They have to talk with teachers about this problem. ඊට පස්සේ අපි බලමු had to කියන එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. I, we, you, they, he, she, it කියන හැම වචනයක් එක්කම අපි පොදුවේ පාවිච්චි කරන්නේ had to කියන වචනයයි. මම මෙතන දීලා තියෙනවා උදාහරණ ටිකක්. They had to go with children. ඔවුන්ට තිබ්බේ ළමයි එක්ක යන්නයි. ළමයි ටික කොහේ හරි ට්‍රිප් එකක් ගියා. ළමයිට මොකක් හරි අනතුරක් වුණා. හැබැයි ගුරුවරු මේ ට්‍රිප් එකට සහභාගී වුණේ නැහැ කියලා හිතන්නකො. පස්සේ අපි ඒ කතාව දිහා බලලා කියනවා ඒගොල්ලන්ට කරන්න තිබ්බේ ළමයි එක්ක යන එක. They had to go with children කියලා අපිට කියන්න පුළුවන්. She had to make a cake for him. ඇයට තිබ්බේ ඔහු වෙනුවෙන් කේක් එකක් හදන්නේ? මොකක් හරි වෙඩින් ඇනිවර්සරි එකක් නිසා මහත්තයා ගෙදර එනකොට වයිෆ් කිසිම දෙයක් කරලා තිබ්බේ නෑ ඒ වෙනුවෙන්. එයාට ඒක අමතක වෙලා තිබ්බා. ඒ නිසා මේ දෙන්න අතර ප්‍රශ්නයක් ඇති වුණා කියලා හිතන්නකෝ. මේ වගේ වෙලාවට අපිට කියන්න පුළුවන් ඒ කතාව දිහා බලලා එයාට කරන්න තිබ්බේ ඔහු වෙනුවෙන් කේක් එකක් හදන එකනේ. She had to make a cake for him. ඊළඟ වාක්‍යය තමයි I had to take a decision. මට තිබ්බේ තීරණයක් ගන්නයි. මොකක් හරි ඉස්සර වෙච්ච ප්‍රශ්නයක් ගැන දැන් ඔයා හිත හිත ඉන්නවා. ඒ වෙලාවේ ඔයාට හිතෙනවා මට ඒ වෙලාවේ තිබ්බේ තීරණයක් ගන්න කියන හැඟීම. ඒක අපි කොහොමද කියන්නේ? I had to take a decision.
මෙන්න මේ විදිහට ඔයාට කරන්න තියෙන දේවල් මේ වෙලාවේදී එහෙම නැත්නම් ඉස්සර කරන්න තිබුණ දේවල් ගැන කතා කරනවා නම් have to has to එක had to කියන වචනයත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ ඉංග්‍රීසි ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් ක්‍රම ඉගෙන ගන්න ඔයාලා ආසයි නම් අපේ YouTube channel එක subscribe කරන්න.